காக்கப்பற்றவளை பீட்டி நீ போய் என்ன வச்சுனே பிஏவி அசடன் நொப்பினேன ஷாக்கப்பற்றவளை பீட்டி பிஏவி அசடன் நொப்பினேன விவர மகின் வாய்கோளேட்ட வாய்கோளேட்ட ஜலைய வாஷ்பலிசட்ட ஜலைய வாஷ்பலிசட்ட பிட்டக்கர ஹரீம சிதுக்கராய் வாய்கோளேட்ட ஜலைய வாஷ்பலிசட்ட பிட்டக்கர ஹரீம சிதுக்கராய் ஏகடம் யாகனே மெம கிரியாவளிய சிதுவண்ணி மெம கிரியாவளிய சிதுவண்ணி ஷாக பற்றவள பீட்டி பாட்டாய் மாறுக்கிறோம் பூட்டிகா விவர பூட்டிகா விவர எழுதிட்டு பாட்டுறேன் பூட்டிகா விவரக்கு எழுதிட்டு பாட்டுறேன் பூட்டிகா விவர மகினி மெலேச மெலேச ஷாக பற்றையக்கின் ஷாக பற்றையக்கின் ஜலைய வாஷ்பலிசட்ட ஷாக பற்றையக்கின் ஜலைய வாஷ்பலிசட்ட பிட்டவீமே கிரியாவளிய ஜலைய வாஷ்பலிசட்ட பிட்டவீமே கிரியாவளிய புத்தே பிட்டவீமே கிரியாவளிய வின பாட்டுக்கிட்டே முகத்தை கிடைக்கிற வச்சனே உத்வேதனைய உத்வேதனைய டிரான்ஸ்பிரேஷன் கிழக்கிய உத்வேதனைய பர்ண பாட்டுடையா இருக்கு உத்வேதனைய எதோட புத்தே ஷாக பற்று உஸ்மகான்னே பூட்டிக்கா விவரம் ஏட நாசையாக்க என்னையா ஷாக பற்ற வாயு உவமாறு கிரியாவளிய வாயு உவமாறு கிரியாவளிய சிதுக்கரண்ணேத சிதுக்கரண்ணேத மெம பூட்டிகா விவரோசேய சிதுக்கரண்ணேத மெம பூட்டிகா விவரோசேய துணாயதம் எக்காய் துணை அளவான் இடத்தியான் துணாயதம் எக்காய் துணை அளவான் இடத்தியன் உடம்பு ஏன் பிச்சுவே விசுநாமே உடம்புதீன் விசுநாமே உடம்பு விசுநாமே உடம்புதீன் அரே ஈட பாசே மேய்கட்டியா லஸ்ஸண்டாந்தி முது லஸ்ஸண்டாந்தி முது பரிசர கிளம்பி ஒவியல் இதோட ஹொந்த வச்சனையா
ශුෂ්ක පරිසර. මොකද්ද කියන්නේ ශුෂ්ක පරිසර. බලපද ශුෂ්ක පරිසර වල වැඩෙන ශාක විශේෂ ලක්ෂණ ධර්ම. උත්සේදනය අවම කරගන්න ඕන. තියෙන වතුර ටික මොකද කරගන්න ඕන පුතේ? පරිස්සම් කරගන්න ඕන. පාඩමහාවේ ඉන්න. තියෙන වතුර ටික පරිස්සම් කරගන්න ඕන. තේරුණාද? හරි. බලන්න මොනවද අනුවර්තන කියලා පළවෙනි එක තමයි. ඝනකම ඉටි සහිත උච්චාරණය පීඨීම. ශාකපත්‍රයේ උඩ ඉටි ස්තරයක් තියෙනවා වගේ තියෙන්නේ. එතකොට අරලිය බලන්න අරලිය දිලිසෙනවන්නේ කණේරු. එයාට වැටෙන ඉරේලිය ඉතාමත් හොඳින් පරාවර්තනය වෙනවා. ශාකපත්‍රයේ රත් වෙන්නේ නැහැ, ජලයේ වාෂ්ප වෙන්නේ නැහැ. පත්‍ර කටුබාඩු විකරණය වීම ඔයගොල්ලෝ දන්නවා. මොනවෑද කොළ කටුබාඩු පත් වෙලා තියෙන්නේ පුතේ? පතොක් වල කොළ මොනවා බවට පත් වෙලාද? කටු බවට පත් වෙලා. පත්‍ර සිහින් වීම හොඳම රූපයක් තියෙනවා බලන්න උදාහරණ. හීනියට හීනියට කෙඳි 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 වගේ තියෙනවා. එතකොට ඉතින් පුටිකාවෙන් ජලය වාෂ්ප වෙන්න බෑනේ පුතේ ඒ තරම්. පුටිකා නැහැච්ච. තව තියෙනවා පත්‍රවල රෝම තියෙනවා පුතේ. වට්ටක්ක කොලයක් එහෙම අත ගාලා තියෙනවද ඔය? බූව තියෙනව නේද උඩින්? කොමඩු වට්ටක්ක වගේ කොලයක් අත ගාලා තියෙනවනම් බූව තියෙනව උඩ නේද? පත්‍ර ශිනවීම මොකද පුතේ? ශින වෙනවා කියන්නේ. පත්‍ර නැති වෙලා අඩු වෙලා යන. නවාන්දිය හිරස් වගේ දේවල් අපි ඒක දැන් තිද්දාන්න බෑ. තව තිද්දාන්න ඒවා තියෙනවනේ. කොටුවක් හරි මොකක් හරි දාලා ලියමු. කොටුවක් වගේ එකක් දාලා කොටුව විතරයි වෙන පාටකින් දාන්නේ, සාමාන්‍ය පාටින් ලියන්නේ. ලෑස්ති ලියමුද? සාමාන්‍ය පාටින් ලියන්නේ. ශුෂ්ක පරිසරවල, ශුෂ්ක පරිසරවල ශුෂ්ක පරිසරවල වැඩෙන ශාක, ශුෂ්ක පරිසරවල වැඩෙන ශාක උත්ස්වේදනය අවම කිරීම සඳහා, උත්ස්වේදනය අවම කිරීම සඳහා විශේෂ හැඩගැසීම් දක්වති. උත්ස්වේදනය අවම කිරීම සඳහා විශේෂ හැඩගැසීම් දක්වති. විශේෂ හැඩගැසීම් දක්වති. එවැනි අනුවර්තන කීපයක්, එවැනි අනුවර්තන කීපයක් මෙසේ, එවැනි අනුවර්තන කීපයක් මෙසේ පුතේ වෙන පාටකින් අනුවර්තන ටික ලස්සනට ලියමුද? නිදසුන තව පාටකට යන්න බලුවා. හරි, වෙන පාටකින් අනුවර්තන ටික ලියන්න. දැන් ලියන්න නිදසුනක් ලියන්න ඉස්සරහෙන් ඒකේ. ආ ඩොට් ගන්න එපා. වෙන මොකක් හරි කිරිබත් කෑල්ලක් පොඩ්ඩක් ගන්න. ඉස්සෙල්ලගෙන කොටුවක් නේ දැන්. හරි පුතේ, ඒකට අදාළ රූප තුනක් තියෙනවා. අරලිය දීලා තියෙනවා, පතක් දීලා තියෙනවා, තස තියෙනවා. නවාන්දිය වගේ එක රූපයක් ඩවුන්ලෝඩ් කරලා හරි කමන්නේ අලවන්න පුළුවන්. ඔය තුන අලවන්න ඉඩ තියන්න. පුළුවන් නම් නවාන්දිය අලවන්න ඉඩ තියන්න. හරිද? නවාන්දිය හරි ඊදැස්ස හරි. අන්තර්ජාලයේ සහයෝගයෙන් තමයි මේව කරන්න වෙන්නේ. මේ දවස්වල හැබැයි ඉතින් ඒවා print කරන්න ගියාම මම හිතන විශාල මුදලක් යනවා මම හිතන්නේ. නේද? දැන් එතකොට ආයෙ උන් අපි පරණ ට්‍රැක් එකට එනවා. පරණ ට්‍රැක් එකේ ඉගෙන ගත්ත මුල්ම දේ ශාකපත්‍ර වල ප්‍රධාන කෘත්‍ය තමයි පුතේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණ. දෙවෙනි එක අපි ඉගෙන ගත්ත ශාකපත්‍ර වල විවර જાතියක් තියෙනවා, පූටිකා විවර කියලා. ඒවෙන් ජලය වාෂ්ප වෙනවා. ඒකට කියනවා වචන මොකද්ද? උත්ස්වේදනය. ඒ විවර වලින්ම ශාක තමන්ට අවශ්‍ය වාතයත් ලබා ගන්න. තුන්වෙනි කතාවට අපි කතා කරනවා පුතේ, සමහර ශාකපත්‍ර වල ජලය ගබඩා කරලා තියෙනවා. හොඳම උදාහරණය කොමාරිකා වගේ කොලයක් පළලා ඇඳකින් ඒක ඇතුලේ තියෙන ජෙල් එක අයින් කරන්න පුළුවන් නේ.
එතකොට ඒවා මාංශලයි. මාංශලයි ඒක ඇතුලේ ජලය තැම්පත් වෙලා තියෙනවා. අක්කපාන, කොමාරික වගේ දේ. තේරුණාද? දැන් තිත් කලින් තිත් දෙකක් දාලා ඇති. ප්‍රභාසංශ්ලේෂණය කරනවා කියලා. බලන්න ඇඳපු රූපෙට උඩින් එහෙම. ආ. එහෙනම් ඒ තිත් කියපු පාටින්ම. ඊළඟ තිත. ඊළඟ තිත. ලෑස්ති. ශාක පත්‍ර තුල ජලය ගබඩා කිරීමේද හැකියාවක් පවතී. ජලය ගබඩා කිරීමේ හැකියාවක් පවතී. මෙම ශාකපත්‍ර මාංශල ස්වභාවය. මාංශල ස්වභාවය. තරයි. මාංශල ස්වභාවයක් දරයි. මාංශල ස්වභාවයක් දරයි. එය ජල සංරක්ෂණය සඳහා පවතිනා වූ සුවිශේෂී හැඩගැසීමකි. ජල සංරක්ෂණය සඳහා පවතිනා වූ සුවිශේෂී හැඩගැසීමකි. ඒකටම ලියමු. අක්කපාන. අක්කපාන කොමාරිකා වැනි දෑ මේ සඳහා උදාහරණ වේ. මේ සඳහා උදාහරණ වේ. පුතේ, ඔය අක්කපාන වලයි කොමාරිකා වල රූපෙ තියෙනව නේද? අලවන්නිට තියෙන. ඈ? ඔව්, පුතා. වෙනත් රූප ඔයගොල්ලෝ ගාව තියෙනව නම් අලවන්න. ඔය සමහර අය ගාව රූප කොළේ වගේ දේවල් තියෙනවා. තේරුණා? පුතේ, අන්තිම කාරණාව ශාකපත්‍ර. අන්තිම කාරණාව ශාකපත්‍ර. මේ සමහර ශාකපත්‍ර තියෙනවා, එයා කඩලා හිටෙව්වහම අලුත් පැලයක් එනවා. ඒ අලුත් පැලයක් එන. දැන් උදාහරණයක් මේ අක්කපාන කොළයක් ගමුකෝ. අක්කපාන කොළේ පොතක් ඇතුලේ දැම්මම කළලා තියෙනවද වැඩි? දන්නේ කළ නැහැ. අඩු ගානේ කරන්න කරලා තියෙන අය ගෙවල් වල ඉන්න රේසයන් දාන්න රවිප්‍රිය කරලා තියෙනවා. ඔයා කරලා තියෙනවා ගෙවල් වල මේක කරලා තියෙන අය රණුත් ඒ කියන ඔමෙත්මා එක් කරලා තියෙනවලු, සිතුන් කරලා තියෙනවලු, එෂදි මේ රුසදි කරලා තියෙනවලු,
සිලූනි නදුන් ඒගොල්ලෝ අධ්‍යක්ෂකින් දන්න මෙතන දෙන්නෙක් ඉන්නේ. අක්කපානකොලේ ලස්සනට මුල්ල දිනව පුතු. ඕගොල්ලෝ බලන්න ඕන දේවල් නෙමේ බල්ල තියෙන ජීවිතේ. ලෝව හැන් දාන්න ඒගොල්ලෝ. තේරුණාද? අක්කපානකොලේ ලස්සනට මුල්ල දිනව. තේරුණාද? ලස්සනට මුල්ල දිනව. එතකොට ඔය උතන තව තියෙනවා බිගෝනියා, පෙපරෝමියා වගේ කට්ටි. බිගෝනියා පෙපරෝමියා වගේ කට්ටිය කොලේ කඩලා මල් පෝච්චි එක ඔය වැලි ටිකක් කෝබට් ටිකක් කලවම් කරලා මාර තියලා කොලේ නිකන් ගහලා තිබ්බාම මොකද වෙන්නේ? පැල වෙලා අලුත් පැලයක් එළියට අදලා බැලුවොත් කියන්නේ මුල් අදලා අලුත් පැලයක් බවට පත් වෙනවා. එහෙනම් මෙයාට තමන්ගේ වර්ගයා බෝ කරන්න ශාකපත්‍ර මොකද කරන්නේ පුතේ? උදව් කරන. තමන්ගේ වර්ගයා බෝ කරන්න ශාකපත්‍ර උදව් කරන. ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ කරන්න උදව් කරන. අලිංගික ප්‍රජනනය සඳහා මෙයා උදව් කරන. එනා ශාකපත්‍ර ප්‍රභා සංශ්ලේෂණය උදව් කරනවා කියලා කතා කරා අපි. උත්සේදනය ශ්වසනයේ ක්‍රියාවලියට උදව් කරනවා කියලා කතා කරා. ඊට පස්සේ මොකද කතා කරන්නේ දැන්? ටීර කලින් කතා කරපු එක මොකද්ද? මතක නැහැ. දැන් ටීකට කලින් කියපු එක මොකද්ද? ජලය රඳවා ගන්න වැදගත් වෙනවා කියලා කතා කරා. දැන් අපි කතා කරනවා මෙයා අලුත් පරම්පරාවක් බිහි කරන්න උදව් කරනවා. ඊළඟ තිත අන්තිම තිත ශාකපත්‍ර යට තේන පුතේ අන්තිම තිත ලෑස්ති ලියමු. ඇතැම් ශාකපත්‍ර අලිංගික ප්‍රජනන අලිංගික ප්‍රජනන ක්‍රියාවලිය මගින් නව වර්ගයා බිහි කිරීම සඳහා නව වර්ගයා බිහි කිරීම සඳහා උපකාරී වේ මෙම ක්‍රියාවලිය වර්ධක ප්‍රචාරණය ලෙස හැඳින්වේ. ලියමු. අක්කපාන කවදාන්න බිගෝනියා පෙපරෝමියා මේ සඳහා උදාහරණ වේ හරි පුතේ, අද සූම් වල පොඩි ගැටලුවක් ඇති වෙච්ච හින්දා අපි අද මෙතනින් කියන්නේ විදුලි බලයෙන් ගැටලුව ඇති වුණේ. අපි අද මෙතනින් නවත්තමු. විනාඩි 10ක් විතර පොඩ්ඩක් කලින් නවත්තනවා. අපි ලබන සතිය ඉගෙන ගන්නවා කියන්නේ මොකද? ශාක කඳේ විවිධත්වය. වැඩ කටයුතු ඉදිරි නවත්තමු. එන හැමෝම පරිස්සමින් ඉන්න, හැමදාම ඉන්න උත්සාහ කරන්න. එතකොට අපි අපේ පළවෙනි පාඩමේ මොකද කරන්න පුළුවන්? මම දැන් කියලා තියෙන ලෑස්තිලා ඉන්න කියලා ඕනම මොහොතක නේද ඇගීම. පළවෙනි පාඩම සම්පූර්ණ මොනෝකලිකර ගන්නද පුතේ?
පාඩම් කරලා ඉවර කරන්න. එහෙනම් ආයුබෝවන් බුත්සරණ පුතේ. ආයුබෝවන්.